මෙය රටේ බහුතර ජනතාවගේ ප්‍රාර්ථනාවක් මල්පල ගැන්වූ අවස්ථාවක් ලෙසයි සැලකෙන්නේ. එසේම මෙය මේ රට විධායක ජනාධිපතිවරයෙකු විසින් ගනු ලැබූ අභිහිතම තීරණයේ බව විචාරකයන් පවසනවා. ජාතික කර්තව්‍යයක් වන මෙහි ගෞරවය හිමිවන්නේ ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජයටයි. 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් ලෝකය ශ්‍රී ලංකාව දෙස බලනු ඇත්තේ යළි පිබිදුණු රටක් ලෙසයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කරවීම සියලු දෙනාගේ අපේක්ෂා මල්පල ගැන්වීමක්. 19 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට සිවිල් සංවිධාන මෙන්ම විවිධ ක්ෂේත්‍රවල පිරිස්ද විශාල කැපකිරීමක් සිදු කළා. මෙය ඓතිහාසික අවස්ථාවක් වුවද ඇතැම් පිරිස් ක්‍රියා කළේ 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම පරාජය කිරීම. එය දේශද්‍රෝහීන් මෙන්ම දේශප්‍රේමීන් කවුරුන්ද යන්න රටටම හෙළි කළ අවස්ථාවක්. මේ වටිනා අවස්ථාවට සහය දුන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ වක්‍රව දායක වූ රටේ සියලු පුරවැසියන්ට ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා හෘදයාංගම ප්‍රණාමය පුද කර සිටිනවා. විධායක ජනාධිපති ක්‍රමය ආරම්භ කෙරුණේ 1978 වසරේදී. 13 වැනි සහ 17 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හැර අනෙක් සියලුම සංශෝධනවලින් සිදු කෙරුණේ ජනාධිපතිවරයා සතු බලතල වැඩි කර ගැනීමයි. වඩාත්ම හානිකර වූයේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට දායක වීමෙන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවන්නේ සුවිශේෂී ගෞරවයක්. වත්මන් ජනාධිපතිතුමා ස්වේච්ඡාවෙන්ම තමා සතු විධායක බලතල සීමා කර ගැනීමට පියවර ගැනීම මෙරට දේශපාලන ඉතිහාසයේ අතිශය සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකිය හැකි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2015 ජනවාරි 8 වැනි දින පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 47 වසරක පරිණත අත්දැකීම් වලින් පසු රජයේ සහ පක්ෂයේ සියලු නිලතල හා තනතුරු හැර දමමින්. එතුමාගේ ප්‍රධානතම ප්‍රතිඥාවක් වූයේ ජනාධිපති දුරේ සතු සියලුම විධායක බලතල සීමා කරන බවයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගිය ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළේ මෙරට ජනතාවගේ යහපත සඳහා වන පොදු දේශපාලන ප්‍රකාශයක්. එහි ප්‍රධාන ප්‍රතිඥාව ජනාධිපතිතුමා අද වන විට ඉටු කර අවසන්. මේ අනුව 19 සංශෝධනය මේ රටේ රාජ්‍ය ව්‍යුහය ප්‍රජාතන්ත්‍රීකරණය කරයි. ඉවහල් වන වැදගත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හැටියට මම දකින්නේ අපිට බලාපොරොත්තු වෙන සියල්ල කරගන්න බැරි වුණා. මොකද ආණ්ඩුවට 3-2ක් තියා සරල බහුතරයක්වත් තිබුණේ නැහැ. ඒ නිසා මුල් කෙටුම්පතේ තිබුණු වගන්ති ගණනාවක් පක්ෂීය බලපෑම හේතු කොටගෙන අපිට සංශෝධනය කරන්න සිදු වුණා. මොකද ඔවුන්ගේ සහාය අත්‍යවශ්‍ය නිසා 3-2ක් ලබා ගැනීමට අපිට කරන්න බැරි වුණේ දේවල් ගණනාවක් තියෙනවා. 19 සංශෝධනයේ ඒවා නව ව්‍යවස්ථාවක් මගින් සාක්ෂාත් කර ගැනීමට අපිට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.